of music. අමතුමා දැන් මේ ඔබතුමාලා කියන විදිහට අපි දන්න විදිහට රට විශාල වශයෙන් ආර්ථික අර්බුදයකනේ හිටියේ. මේ වෙලාවේ මිනිස්සු විශාල වශයෙන් කැපකිරීම කරා. ඒ අතරතීදී දැන් මීට ටික දවසකට ඉස්සෙල්ලා මහා බැංකුවේ නිලධාරීන් ඔවුන්ගේ පඩිය වැඩි කරගත්තා. දැන් ඒ අතරේ වාර්තා වෙනවා මේ රේගු නිලධාරීන් කෝටි 2400ක තෑගි විදිහට බෙදාගෙන කියලා මුදල්. හරිම අසාධාරණ වැඩක් නේද අමතුමා මේක? ඔව් එතෙම මේ මහා බැංකුවේ පඩිය වැඩි වීමත් දැන් නවත්වලා ඒක ලබා දීම නවත්වලා ඒ පිළිබඳ මේ පරීක්ෂණයක් විශේෂයෙන් පාර්ලිමේන්තු කමිටු මගින් කරගෙන යනවා. ඒක එක පැත්තක්. මොකද මේ සියල්ලම හැම මේ හැම ආයතනයකට අවශ්‍ය විදිහකට මේ කරන්න අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. දැන් මේ රේගුවේ ත්‍යාග අරමුදල ගැන කතා කරත් ලෝකේ හැම රේගුවකටම විශේෂයෙන් මේ ත්‍යාගය ලබා දීමක් සිදු වෙනවා, විශේෂයෙන්ම විශේෂ වැටලීම් සඳහා. ඒක එක පැත්තකින් රේගු නිලධාරීන්ට වෙන්න පුළුවන්, අනිත් පැත්තෙන් ඔත්තු සපයන්නන්ට වෙන්න පුළුවන්, තවත් පැත්තකින් ඒ රේගු නිලධාරීන්ට සහාය වෙන අනිකුත් දෙපාර්තමේන්තුවලට වෙන්න පුළුවන්. ඒක අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ඉතින් විශේෂයෙන්ම දැන් ඔය කියන වார்த்தාවත් මම රේගුණුත් විමසලා බැලුවා. මේ රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ අදහස් විමසීම සඳහා දුන්නුණු විගණන වார்த்தාව පිළිබඳ තමයි මේ කතා කරන්නේ. ඒක අවසාන වார்த்தාවේ කොහොම වුණත් මේ විශේෂයෙන්ම වැටලීම් වැඩි වෙනකොට ඒ සඳහා යන ත්‍යාගිත් වැඩි වෙනවා. මේවා මේ දඬන වශයෙන් ලබා ගන්න මුදලින් තමයි මේ ත්‍යාගි ලබා දෙන්නේ. ඒ වගේම ඒ හා සමානවම ආදායමත් වැඩි වෙනවා. දැන් අපේ රටේ සාමාන්යයෙන් වර්ෂ කිහිපයකට ඉස්සලා සාමාන්‍ය වාර්ෂික බිලියන 700ක විතර රේගුවෙන් ආදායමක් අපිට ආවේ. හැබැයි දැන් අපි බිලියන 1000 පැනලා මේ වාර්ෂික ආදායමක් ගන්නවා. ඉතින් ඔය එකිනෙකට සම්බන්ධයි. වැටලීම් වැඩි වෙනකොට මේ ඒ සඳහා දැන් ත්‍යාගි මුදල් වැඩි වෙනවා. ඒ වගේම වැටලීම් වැඩි වෙනකොට ආදායමත් වැඩි වෙනවා. ඉතින් තවත් පැත්තක් මේවත් එක්කම අපි මේ ඒ සඳහා මේ යාවත් කාලිනෝ පියවර ගන්නවා. දැන් උදාහරණයක් දැන් ඔය රේගු ත්‍යාගම ලබා දීම පිළිබඳ සත්‍යය මේ දඩවලින් ත්‍යාගි ලබා දීම தත්ත්වය මෙතෙක් පැවතුනේ සාමාන්‍යයෙන් යම් කිසි දඩයකින් 30%ක් රජයට මේ 20%ක් ඔවුන්ගේ වන්දි අරමුදලට 50%ක් වැටලීම් කළ නිලධාරීන්ට. හැබැයි දැන් අපි රේගු වෘත්තීය සමිති රේගු පාලන අධිකාරිය එක්ක දිගින් දිගට කතා කරලා මේ தත්ත්වය වෙනස් කරලා තිනවා. රජයට ලැබිච්ච මේ 30% අපි දැන් එකඟ වෙලා තිනවා 50%ක් දක්වා වර්ධනය කරන්න. 5%ක් වන්දි අරමුදලට, නිලධාරීන්ට 45%යි. එතකොට රජයට ලැබුණු 30% 50%ක් දක්වා වැඩි කරන්න අපි දැන් මේ සියලු පාර්ශ්වයන් සමග එකඟ වෙලා දැන් ඒක නීතියක් ලෙස සකසනද මුදල අමාත්‍යාංශය මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ඉතින් මේ හැම දෙයක් දිහාම අපි හැම පැත්තකින්ම හැම කෝණයකින් බලලා තමයි යම් කිසි තීන්දුවක් ගන්න අවශ්‍ය වෙන්නේ. අර මම කිව්වා වගේ වැටලීම් වෙනකොට තෑගිදීම් වැඩි වෙනවා. තෑගිදීම් වැඩි වෙනකොට රාජ්‍ය ආදායම් වැඩි වෙනවා. බිලියන 700 තිබුණ එක බිලියන 1000ක් වුණා දැන් යනවා. අනිත් පැත්තෙන් ඒ වගේ කාරණා දකින්නකොට රජයක් හැටියට අපි මැදිහත් වෙලා මේ දඩ මුදල් මෙතෙක් කල් විදියා මේ ක්‍රමවේදය දීර්ඝ සාකච්ඡා වලින් වෙනස් කරන්න අවශ්‍ය තීන්දුව తీරන වලට ඇවිල්ලා තියෙනවා. රජයට හම්බුණු දඩ මුදල් වලින් 30% අද 50%ක් බවට පත්කරන සියලු පාර්ශ්ව එකඟ වෙලා තියෙනවා. ඒක තමයි සත්‍ය තත්ත්වය. ඉතින් මේ හැම දෙයක්ම හොඳ මේ විමර්ශනයකින් බලන එක තමයි වැදගත් වෙන්නේ. මෙතෙන්දි තියෙන චෝදනාව තමයි මේක මුදල් අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව ප්‍රධානීන්ගේ අභිමතය පරිදි බෙදාගත්ත කියන කාරණය. බොහෝ විට රේගු ත්‍යාග මේ අරමුදල් බෙදී යාම රේගු ආඥාපනතෙන් මේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවරුණු කාර්යභාරයක්. ඉතින් ඒ නිසා මේ ඒ හැම දෙයක් පිළිබඳවම මම විශ්වාස කරනවා. මම දකින්නේ මේ රාජ්‍ය ආදායම් පිළිබඳ බාරව ඉන්න රාජ්‍ය අමාත්‍යවරයා හැටියට නීතියෙන් පිට දෙයක් මේ ආයතන වලින් කෙරෙන්නේ නැහැ කියන එක මම බොහෝ විට දන්නවා. මම එකෙන් අදහස් කරන්නේ නැහැ මේ ආයතන සියල්ලම නිවැරදි කියනවා. අපිට තියෙන විශ්ලේෂණගත යුතු ප්‍රශ්න රාශියක් මේ රාජ්‍ය ආදායම් ආයතන වල ප්‍රමාණිකුල අපිව විශ්ලේෂණය කරනවා. ඒ පියවරක් තමයි අර රජයට මෙතෙක් මේ දඬනෙක හිමි වෙලා තිබුණු 30% එක්වරම 50%ක් කරන්න මේ ප්‍රශ්නයක් නැතුව
සියලු දෙනාගේ එකතාවෙන් අපිට එන්න ලැබීම. ඉතින් අපි අඩියෙන් අඩිය ඉස්සරහට යනවා.